අද විවෘත කිරීම පිණිස ප්‍රධාන ආරාධිතයන් වශයෙන් මෙහි පැමිණියේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ELB හුරුල්ලේ මැතිතුමා එවෙන්ම ගරු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රංජිත් අත්පත්තු මැතිතුමා අද අපි ආරාධනය කළ ගෞරවයෙන් යුතුව මෙම ඇමතිවරුන්ට රූපවාහිනී මෙම මැදිරියට පැමිණ අප සමග සුහදව කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සංස්කෘතික ඇමතිතුමනි මම මුලින්ම මෙහෙම ඇහුවොත් දැන් මේ ගමුදා ව්‍යාපාරයෙන් රටේ මේ රටේ සංස්කෘතිමය වශයෙන් සමාජීය වශයෙන් කිසියම් ප්‍රබෝධයක් ඇතිවන්නේ කොහොමද ඒ ඇතිවන්නේ දැන් අපි උදාගම් ප්‍රදර්ශනයක් නරඹන්න ගියත් ගම් උදාකරන අවස්ථාවවලදී ඒ ගම් වලට ගියත් ආගමික අංශයට මූලස්ථානයක් දීලා තිබෙනවා කතෝලික ගමක උදාගමක් ආරම්භ කළොත් ඒ කතෝලික ක්‍රිස්තියානි ක්‍රිස්තියානි භක්තියින්ට පුද පූජා කරන්නට ස්ථානයක් ලැබලා දෙනවා හින්දු ස්ථානයක කළොත් හින්දු ආගමිකින්ට ස්ථානයක් ලැබලා දෙනවා බෞද්ධින්ටත් එසේමයි මුස්ලිම් ජාතිකින්ටත් එසේමයි ඒ අරත් අපේ පැරණි සංස්කෘතිය පිළිඹු කරන ආකාරයට ගම් උදා ප්‍රදර්ශනවල හොඳට ප්‍රදර්ශනය කරලා තිබෙනවා දැන් අද මේ ගම් උදාවේ අපේ මහ ජනතාවගේ අඩකට අවස්ථාවක් ලැබිලා නැහැ ශ්‍රීපාදේ කොයි ආකාරයට තිබෙන්නේ කොහොමද නගින්නේ කොහොමද බහින්නේ මුදුර තිබෙන්නේ මොකද්ද කුමක්ද කියලා හොයාගන්නට අවස්ථාවක් නැහැ නමුත් මේ ගම් උදාවේ ශ්‍රීපාදේ ආකෘතියක් සකස් කරලා තිබෙනවා ඒ මුදුනේ පැරණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාරව තිබුණු පැරණි ශ්‍රීපදලකුත් ඒ ආකෘතිය මුදුනේ තබලා තිබෙනවා ඔව් ඇමරිකතුමා දැන් සඳහන් කළ පරිදි අපිට තවත් විශේෂත්වයක් කැපී පෙනෙනවා මේ පෞරාණික වශයෙන් අනුරාධපුරය මෙවර ගම්මුදා ප්‍රදර්ශනයට තෝරා ගැනීම නිසා බොහෝ ජනතාවට අවස්ථාවක් සැලසිලා තියෙනවා මේ සිද්ධස්ථාන මැද පුදා ගන්නටත් හොඳයි දැන් සෞඛ්‍ය ඇමතිතුමාගෙන් මම මෙන්න මෙහිම ඇහුවත් ප්‍රශ්නයක් අපි දන්නවා කොතරම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළත් රටක සංවර්ධන කටයුතු කෙරීගෙන ගියත් රටේ සෞඛ්‍ය තත්ත්වය එහෙම නැත්නම් මහ ජනතාවගේ සෞඛ්‍ය හොඳ තත්ත්වෙන් පැවතුනේ නැත්නම් ඒවයින් අපිට නිසිපල ලබා ගන්නට පුළුවන් වන්නේ නැහැ අපේ ජාතික ධනයෙන් සෑහෙන කොටසක් අපිට වැය කරන්න සිදු වෙනවා මේ සෞඛ්‍ය කටයුතු පිළිබඳව ඉතින් මේ නිසා ඇමතිතුමාට මහත් භාර දුර කාර්යයක් කර්තව්‍යයක් පැවරලා තියෙනවා විශේෂයෙන්ම අපේ මහ ජනතාවගෙන් වැඩි කොටසක් සිටින්නේ 70ක් 80ක් පමණ සිටින්නේ ගැමි ජනතාව. ඉතින් ගැමි ජනතාව වෙනුවෙනුයි වඩාත්ම මේ උදාගම් ව්‍යාපාරයේ අපකපෙලා තිබෙන්නේ. එතකොට මේ උදාගම් ව්‍යාපාරයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය කොයි ආකාරයෙන්ද ඊට සහභාගී වන්නේ? අත වශයෙන් උදාගම් ව්‍යාපාරය සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉතාමත්ම වැදගත් අංශයක්. ඒ මන්ද අපේ රටේ 60%ක් විතර අද රෝහල්වලට ඇදීගෙන එන රෝගීන්ට හටගන්නේ පරිසරයේ තියෙන අපිරිසිදුතාවයන් නිසා ඇතිවෙන රෝග නිසා. ඒත් පරිසරයේ අපිරිසිදුතාවයන් අඩුපාඩුකම් ගැන කතා කරනකොට නිවාසයක් ඉබේටම ඒකට ඇතුළත් වෙනවා. සුදුසු නිවසක් හොඳට බොන්න පිරිසිදු ජලය නැතිකම සනීප ආරක්ෂාව සඳහා නියම විදිහේ වැඩපිළිවෙලක් නැතිකම ආදී ප්‍රශ්න නිසා මතුවෙන රෝග තමයි අදත් අපේ රටේ තිබෙන්නේ 60%ක් විතර. අපේ සංඛ්‍යා ලේඛන දියුණු වෙන රටවල් සමග සංසන්දනය කරාම බොහොම ඉහළ මට්ටමින් අපි පිළිගත්තත් අපේ රටේ ජනතාව රජයේ රෝහලකට හැම එක්කෙනාම සංඛ්‍යා ලේඛන අනුව 3 වරක්වත් යනවා. එහෙමනම් අපි බොහොම ලෙඩ ජාතියක් හැදී තමයි සැලකන්න ඕන සංඛ්‍යා ලේඛන කෙසේ වුණත්. ඒක ප්‍රධාන හේතුව මම කියාපුවා පරිසරයේ තිබෙන අපිරිසිදුතාවය. හොඳ නිවසක් නැතිකම. හරියට පිරිසිදු ජලය නැතිකම. පෝෂණදායක ආහාර ගැන අවබෝධයක් නැතිකම. දැන් මේ උදාගම් සනීප ආරක්ෂාව ගැන හරි ආකාර
පහසුකම් නැතිකම. මේ උදාගමක් ඕන උදාගමක් අහ බැලුවම ඒ කරුණු සියල්ලම අඩංගු කරලා තමයි ගරු අගමැතිතුමා වැඩ කටයුතු කරලා තියෙන්නේ. එතුමත් සෞඛ්‍ය සංවර්ධන ඒක මේ අපේ සංවිධානයේ සභාපති සෞඛ්‍ය ඒ සංවිධානයේ නොඑක් අමාත්‍යාංශ සම්බන්ධ වෙලා තියෙනවා. ගරු අගමැතිතුමා තමයි සභාපති. එසම මේ උදාගම් වැඩ පිළිවෙලේ එතුමා මේ ප්‍රශ්න ගැන කල්පනා කරලා තමයි ක්‍රියා කළ තියෙන්නේ.